දිත්ත පුරවැසි භාවය පිළිබඳ ප්‍රශ්නේ මේ ආණ්ඩුව ගොඩනැගී කොහොමද දේශ ප්‍රේමී ස්වාධිපත්‍ය ජාතික අභිමානයද නේද ඒ ආකාරය ආණ්ඩුවක් ඒ කාර්ය ඒ ආකාරයේ ආණ්ඩුවකින් සිදු යුතු වන්නේ දිත්ත පුරවැසි භාවය පිළිබඳ දැන් සකසා තියෙන සීමාවන් දැන් සකසා සීමාවන් තිබෙන්නේ මැතිවරණට තරඟ වැදීම ජනතා නියුත්‍යක විස තෝරාපත් කර ගැනීමට හැකියාවක් නොමැතිකම සැබවින්ම මේ ආණ්ඩුව ඉදිරිපත් කරපු දේශපාලන මතවාදය අනුව සිදු යුතු වන්නේ තව ශේෂ්ඨ ගණනාවකට මේක පැතිරවිය යුතුයි තානාපතිවරුන් පත් කිරීම ආණ්ඩුකාරවරුන් පත් කිරීම ඒ වගේම මහ බැංකුව අධිපතිවරයා වෙනි ප්‍රධාන තනතුරු පත් කිරීමේදී දිත්ත පුරවැසි භාවය තියෙන කෙනෙකුට බැහැයි කියන කොන්දේසි තමයි මේ ආණ්ඩුව ඉදිරිපත් කරපු දේශපාලන මතවාදය අනුව ආයුතු වන්නේ මදක දැන් ගොඩක් ආන්දෝලන තුඩු දිවිනවා ඉන්දියාවේ තානාපති ධූරයේ මිලින්ද මොරගොඩගේ යෝජනාව පිළිපොත එතන සාකච්ඡාවට අවිලා තිබෙන්නේ ඔය ඇමරිකන් එක්සත් ජනපද පුරවැසිය. මදක ඔහුගේ කඳුරින්මයි කියනවා. ඔය එක්සත් ජනපද පුරවැසිය කොහොමද තානාපති ධූරයට පත් කරන්න කියලා. එන නීති සම් ඔහුගේ දේශපාලන දෘෂ්ටි අනුව නීති සම්පාදනයේ වීතු තිබුණේ එවැනි තවස් ශේස්ත්‍ර ගණනාවක් තෝරමින් දිත්ත පුරවැසි භාවය තිබෙන අයට ඔබ වන්න බැරි බව තීරණය කිරීම. හැබැයි සිදු කොට තිබෙන ඊට පටහැනිව මොකද්ද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ ජනාධිපතිවරේ බවට පත්වීම සඳහා දිත්ත පුරවැසි භාවයේ තිබෙන බාධා ඉවත් කොට තිබෙනවා. ඒ නිසා මා හිතන බැසි රාජපක්ෂ මහත්මයා කල්පනා කළා තිබෙනවා. ඇමරිකන් එක්සත් ජනපදයේ පුරවැසි භාවය ඉවත් කර ගැනීමට වඩා පහසුයි ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ගැනීම කියලා. ඔහු කල්පනා කරන උට අතිශය දුෂ්කරයි. එක්සත් ජනපදයේ පුරවැසි භාවය ඉවත් කර ගැනීම අතිශය පහසුයි ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර ගැනීම. ඉතින් විශේෂයෙන් මේ දිත්ත පුරවැසි භාවය පිළිබඳ ප්‍රශ්නේ තිබුණ නැත්නම් පැවති ව්‍යවස්ථාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති ධූරයට පත් වෙන්නේ ඇමරිකන් පුරවැසියෙක් ලෙස. ඒක හොඳද? ඔහු පුරවැසි භාවය ලබා ගන්නකොට ඔහු දෙන දිවුරුම තමයි ඔහු ඕන කෙනෙක්. නේද? එක්සත් ජනපදයේ පුරවැසි භාවය ලබා ගැනීම ලබා දෙන දිවුරුම තමයි. එක්සත් ජනපදයේ ආණ්ඩුවේ ආරක්ෂාව වෙනුවෙන් අවි ආයුධද නේද? අවිදරීමටද තමන් සූදානම් බව. ඒ සංශෝධනය තිබුණා නම් අපේ රටේ ජනාධිපති එක්සත් ජනපදයේ ඕනෑම උවමනාවක් වෙනුවෙන් ඕනෑම මොහොතක ඒ වෙනුවෙන් අවිදරන්න පුළුවන් සූදානම් ජනාධිපතිවරයා. ඒ ඉවා ඒ බාධාවන් ඒ බැඳීම් ඉවත් කර තිබෙන්නේ දිත්ත පුරවැසියන්ට අපේ රටේ ජනාධිපතිවරයෙක්ව අගමැතිවරයෙක්ව පාර්ලිමේන්තු නියුක්තෙක්ව මහමැතිවරණ තරඟ වැදීමට හෝ ඉඩ නොදෙන වගන්තිය හරහා. ඒකට ඒව ඉවත් කරමු මහානම. තුනෙන් දෙකේ බලයක් දුන්න ජනතාව විශාල ප්‍රමාණයක් ඡන්දෙ ලබා දී තිබෙනවා. ඒ ජනතාව අපේක්ෂා කරාද දිත්ත පුරවැසිය ඕනෑම මොහොතක අපේ රටේ ජනාධිපතිවරයෙක්ව අග්‍රාමාත්‍යවරයෙකුට තෝරාපත් කරගෙන ඉන්න අවස්ථාව ලබා දී තිබෙන වමනාවක් මේ රටේ පුරවැසියන්ට තිබුණාද? ඒක තනි පුද්ගලයෙකු වමනාවක්. හැබැයි ඒක පුරවැසියන්ගේ වමනාව නොවේ ඡන්දෙ දීපේ.